රැල්ල වෙඩලට අධදරේ කතාබලන්න ඔයා මේ වෙනකොටත් දන්නවා. ඒ තමයි සත්‍ය ගත්ත තීරණය කැන ඇත්තම කිව්ෝොත් තමන්ගෙතා අත පහුගේ කාලෙම තමන්ට වගේම ශිවාටත් ගොඩක් කරදර ඇති කලා. ඒ වගේ තමයි තමන් තවදුරටත් ෙදරට වෙලා හිටියොත් තමන්ට ශිවාව අහිමි වෙන බව සත්‍යය දැනගෙන හිටියා. ඉතිං ශිවා අහිමි වෙනවත් එක්කම තමන්ග ජීවිතේ පවා. තමන්ට, ප්‍රෝජණයක් නැති වෙනවා කියනදේත් සත්තයට තේරුුණක්. ඉතිං කොටින්ම කියනවනම් ගෙදර හිටියනං සත්තයට වෙන්නේ තාත් කියන කෙනෙක්ව කසාද බඳින්න. ඉතිං ඒ දයට සත්්‍යය කැමති නහ. කොටිම කියනවනම් තමන් ගයම්මයි තාත්තත් ආදරය කරල කසාද බැඳනම් තමන්ටත් ඒ අයිතිය ලැබෙන් ඕොන කියනදේ සත්්‍යය ශවාස කලා ඉතින් මේවෙලාවෙ සත්‍යයට අවසරේ ලැබුණ තමන්ගේ අම්මන්ගේ ආශීර්වාදයක් ඒ සඳහා ලැබුණ කියන්න අපි කතාව බලදි දැක්කා ඉතින් දැන් සත්්‍යය සහ ශිවාව ඇත්තම කිවොත් ශිවාගේ ගෙදර තාත්ත වගේම ශිවාගේ හොඳම යෙහෙළියත් ඇතරම සත්‍යයෝ පිළිගත්තා ඒ විතරක් නෙවෙයි ශිවාගේ යාලුවා ඒ වගේම ශිවා එවගේම සත්‍යයා, ඉතින් මේ කට්ටි ඉදිරිිය ඇදිී මොනවගේදයක් සිදුකරාවිද. අවංකෝම කියවවෝත් ඕ දක්කින්න නැති. ඒ තමයි සත්‍යයගෙත්තා තා තවන්ගමළු පරම්පරාාවම නැතිකරා කියෙනදේ කියල තමන්ගේ ගෝලෑට පණන සීන්නෙකුත් තිබුනක්. ඉතිං අවන්කෝම් මෙතැනද සිද්ධ වෙන්නේ සත්‍යය සහශිවාාව දැක්කට, මේ සත්තගේ තාතරි ගෝලයන්ට මේ දෙන්න අල්ල ගැන ලැබෙන නැහැ. එතකොට මේ දෙන්න කොහෙද ඉන්නේ. බොහෝ විට මේ දෙන්නට ආරක්‍ෂාව සපයන්න පුළුවන් පල්ලිය හරහා. මොකොද විශේෂයෙන්ම මෙවැනි තන මේ දෙන්න සැඟවේවි කියලා කාටවත් හිතෙන් නැති හින්දා. කොටීම කියනවනං මේ දෙන්න පළවෙනි දවසේ ඒ විදදිට සැංගවිල ඉඳලා මේ ගමෙන් පිටවෙලා යවි කියලා විශවාස කරන්න පුළුවන් සහ. ඉදිරියේදී සත්්‍යයගේ තාත්තකෙන් කට්ටි පෙනපැෙන තමයි මේ දෙනටන්න සිද්ධ වෙන්නේ හේතුව තමයි නැමත වතාවක් ශිවාට වගේම සත්‍යයාට අහුුවන්න සිද්ධ පුුණෝතින්. තමන්ගේ දුවටවත් ඒ වගේ ශිවාටවත් කිසිම සමාවක් දෙන්න සත්්‍යයග තාත කැමති වෙන්න කියනදේ සංපූර්ණයෙන්ම අපි දන්න සත්‍ය කතාවක් කලා. ඉතිං ආට මතක ඇති කාලෙකට කලින් වැඩිහිටනිිවා සෙක සත්්‍යගේ සීය නතර වෙලා හිටියා ඉතිං එතනදී සත්වයට ලොකුවාදරයක් හිමිනා කෙනදේත් අපි දැක්කා ගොඩක් කලාවට සත්්‍යය ශිව සමකින් ඒ වැඩිහිට නිවාසේ දින කිහිපයක් ගත කරවි කියෙන දෙයි මංවාට මේ වීඩ එකෙන් කියන්න ඉතිං ඕඩත් මේ සම්බන්ධ වදහසක් ඇති පහලින්ක මෙෙන් කරන්න